ඔබට සුබ දවසක් අද ධර්මාංශිකේ දර්ශනයත් උන්වහන්සේගේ වචනයත් අපි සලකා බලන්න යනවා අද මම දැක්කේ නැහැමියා එයා රජුරුවන් සමග තිබුණු ස්ථානයෙන් ඉල්ලා අස්වි රජුරුවන්ගේ අවසර අරගෙන දෙවියන් වහන්සේගේ නගරේ කැඩුණු පවුරු ගොඩනගන්න එයා යන්න ලෑස්ති වෙනවා ඉතින් නැහැමියාට බොහොම හොඳ තැනක් තිබුණා රාජ රාජ ප්‍රසාද තිබුණා නමුත් එයාට අහන්න ලැබුණා දයන් වහන්සේගේ සෙනඟ ඉන්නේ අමාරුවෙන් දයන් වහන්සේගේ නගරය කැඩි බිඳි ගිහිල්ලා කියලා එතකොට එයාට ලොකු දුකක් දැනුණා ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ සෙනඟගේ අනාගතය ගැන ලොකු දුකක් දැනුණා ඒක එයා හංගා ගන්න හැවිද්දට රජුරවන්ට සේවය කරන්න ගියාමත් ඒක මතු වුණා රජුර ඇහුවා මොකද නැහැමියා කියලා නැහැමියා ටිකක් බයෙන් නමුත් රජුරවන්ට කිව්වා මේකයි මගේ දුක දෙවියන් වහන්සේගේ සෙනඟගේ දුක ඉතින් මේ කාලෙත් අපි දන්නවා දයන් වහන්සේගේ සෙනඟ හරි පීඩණයකින් ඉන්නේ අපි ඊයේ දැක්ක ස්වාමීන් වහන්සේ කිව්වා උන්වහන්සේට සේවය කරන්නන්න උන්වහන්සේ වෙන් කරනවා ධර්මිෂ්ඨයද දුෂ්ඨයද අතර වෙනසක් ඇති කරනවා ඉතින් මෙතෙක් කලක් දයන් වහන්සේ ලෝකේ බලාගත්තේ ධර්මිෂ්ඨයටත් අධර්මිෂ්ඨයටත් එකලෙස ජීවනෝපාය සඳහා තවත් පරම්පරාවක් සඳහා උන්වහන්සේ ඔක්කොම දේවල් සපයලා තිබුණා නමුත් අපිට පේනවා එන්න එන්න මේ අවිහිර වෙන කාලේ මිනිසාගේ දුෂ්ටකම වැඩි වීගෙන යනකොට දෙවියන් වහන්සේ තීරණය කරාවි තම සෙනඟ රැකගන්නේ කෙසේද කියලා. එතකොට නෙහෙමියා මෙහෙවරට ඉදිරිපත් වෙන මේ වගේ කාලෙක එතකොට නෙහෙමියා යනකොට මේ නෙහෙමියා දන්නවා දෙවියන් වහන්සේගේ සෙනඟ ඉන්නේ අධෛර්යයෙන් දර්ශනයක් නැතුව බොහොම හීන දින ව්‍යාධියෙන් දොස් පවර්මින් රජුරුවන්ටත් දෙවියන් වහන්සේටත් දොස් පවර්මින් අපිට මෙහෙම උනේ ඇයිදෝ කියකේ ඉන්න ඇති. නමුත් නැහැමියා. ධෛර්ය අරගෙන දවස් 52කින් මේ පවුර ගොඩනගන. කොහොමද මේක කරේ? ඇතුළෙත් අධෛර්යයක් තිබුණා. ගොඩක් පිච්චිලා තිබුණා. කුණු ගොඩවල් ගොඩවල් තිබුණා. සන්බල ටොබියාස් වගේ සතුරු හිටියා. රජුරුව විරුද්ධ වෙයිද කියලා බය තිබුණා. මේ ඔක්කොම සලකාගෙන නමුත් නැහැමියා දෙවියන් වහන්සේ එක්ක ධෛර්යයක් අරගෙන ඒ සෙනඟ එක අතකින් ආයුධයක් තියාගෙන අනිත් අතෙන් ගොඩනැගිලි පෙදරේරු හැන්දක් තියාගෙන හැම පවුලම යෙරමියා කිව්වා ඔබද ඔබේ පවුලද දරුවෝද ඇවිල්ලා මෙහෙ කරන්න කියලා. ඒ ඔවුන් හිටපු ස්ථානයේ තාප්පය ගොඩනගමින් දොරටු තියන්න තාප්පය හදන්න මෙහෙම හරි අමාරු සටනක යෙදුණා. නමුත් දවස් 52කදී දර්ශනේ ඉෂ්ට වුණා. ඉතින් අපි මේ සඳහා පටන් ගන්නේ නෙහෙමියා වාගේ දුක් වීමෙන් මම ඒ සඳහා පද දෙකක් කියවනවා එකක් දෙවෙනි කොරින්ති 7:10 11 ඊළඟ එක තමයි ගීතාලි 78 දෙවෙනි කොරින්ති 7:10 කියනවා මක්නිසාද දේව කැමැත්ත හැටියට නොබලා අශෝක වුණාහුය දේව කැමැත්තේ හැටියට නොබලා අශෝක වුණාහුය මක්නිසාද දේව කැමැත්තට එකඟ වූ ශෝකයෙන් තැවෙන්ට කාරණයක් නොවන්නා වූ ගැලවීමට පමුණුවන පසුතැවිලි වීම හටගන්නේය. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දේව දයන් වහන්සේගේ ශෝකයෙන් අපි ශෝක වෙන කල අපේ පාප සෙනඟගේ පාප රටේ පාප හැම එකම ගැන දෙවියන් වහන්සේ ගැලවීමක් පමුණුවයි. ඉතින් උන්වහන්සේ අපිට දීලා තියෙනවා මේ තරාදී අරගෙන වැරදි දේ කිරා අපි මේක ඊයේ කිව්වා මේ නේ ටේකල් කියලා උන්වහන්සේ කියයි ඔවුන් එසේ කරන නිසා මම මේක විනාශ කරන්නේ නැත. ඔවුනොත් මං වගේ ජොලිතය පැලඳගෙන ඉන්නවා කියලා දෙවන් වහන්සේ කියයි. එතකොට අපි දෙවන් වහන්සේ එක්ව තරාදී බලා කිරා දෙවන් වහන්සේගේ සෙනඟගේ ධර්මිෂ්ඨකම එක පැත්තකද රටි පාපය තව පැත්තකද දා කිරණ කල දයන් වහන්සේගේ සෙනඟ පසුතැවිලි වෙමින් ප්‍රතිෂ්ඨාපනයේ මාවත් ධර්මිෂ්ඨකමේ මාවත් හදන කල කවුද දන්නේ රටක් ගැලවෙන පිණිස දයන් වහන්සේගේ සෙනඟ දෙවන් වහන්සේ සමග වීරෝදාර උත්සාහයක යෙදුනොත් රටක් කොයි විදිහට ගැලවෙයිද කියලා කවුද දන්නේ එම නිසා අපි ඉගෙන ගන්නවා පසුතැවිලි වීමෙන් වරද දරාගත් කල පසුතැවිලි වීමෙන් ධර්මිෂ් දේවදරුවාගේ ධර්මිෂ්ඨකම ඉදිරිපත් කළ කල රජයක් රටක් දේශයක් මිනිස්සු දුෂ්ටකම කරන දේවල් ගැන දෙවියන් වහන්සේ මාවත් හදනවා පසුතැවිලි වීමට අපේ හදවතේ මාවත රටට මාවතක් වෙනවා
अपे हदवत किलिंग करगत कल ऐदतें किलिंग करगत कल अपे जीविते रालुतें सुमत करगत कल देवियन वाहन से अपे जीविते अपी लबन में अद्यकीम रटक हदन्न पाविच्च करना क्रिस्तु भक्ति के आगे जीविते लोकेट अमारु वेन काले गवेषणयक् वगे ए गवेषणयेन अपी लबा गन्न देबल देवियन वाहन से लोके सुकरीमट भाविता करना एहेम तमयि पुराणे लोकेक्सोकर्ण देवाल गुडक्लाट क्रिस्तु भक्ति हेतुनि आवे देवनिकुरिन्ति हते अपि मे गन धैर्यक् गन्न देवकमत्ते हटियट शोकवीम यन कारणे नुबला तुल कोप मन उनन्दुकम कोप मन निदस्कर गनीम कोप मन दिव्य डिस्कॉन्टेंट का कोप मन भय कोप मन आशावा कोप मन ज्वलितकम कोप मन युक्तिय सिदुकिरीमे अदहसक हकियावक हटगत्ता नोएद इति वर्दि दे हरिगस्सला युक्तिय इटुकिरीम एन्ने कोहेंद एक एन्ने रजयेन नोएय एक एन्ने देवदरुवा देवियन महंसे समग तबन्नावु दिव्य अधिकरणे दिव्य अधिकरणे अतिबेनो इतनेदी अपि देवियन महंसे समग धर्मिष्टकम इष्ट कर गन्नो अपे जीविते परदुट तबा अपे जीविते अपेट तबा यर्मिया तिहे पहलवे कीना तमंगे जीविते अपेट तबा गन्ना मनुष्य कौद कियला इतिं अपि कीना अपि स्वामिनी कियला सिदुकिरी में अदास खट गन्ना नो इत मे कारण संबंधे नुबला निदुस भव नुबला सिलु आकार उपकुल ए मे अपिम पशु तविली वी मैं रटकट धर्मिष्ट कम क्लबादीम देवदारुवागे धर्मिष्टकम रट उषस्कराय अभक्ति के आगे नीच अभक्ति के आगे दुष्टकम रटक नीच कराय दें लंकावट मुकद वेन्ने लंकावे अनागते इलियन कोट तब आवृद्ध हत कि मनो अलिया देवदारुवागे धर्मिष्टकम रट उषस्कले हेमद एम नेत्ता अभक्ति के आगे दुष्टकम रट नीच कले मुखद अनागत वाक्य हेम निशा गर्हा ने क्रिस्तुस्वांस के साक्ष्य अनागत वाक्य आत्मय अपे जीविते क्रिस्तुस्वांस के साक्ष्य अपि इदिरिपत् करो इति मे हेम मध्याह्ने अल्तारे पूजासने अदहस क्रिस्तुस्वांस के साक्ष्य अल्लागन अपि कियनवा तवत् दवसक लंकाव जीवत् कल मेनव इति देन अपि पोडी विलापयक नत्तं लतोनिया नत्तं मे मेनहि किरीमकट एन्ने गीताली 78 दहनमें पदेम पटंगा मुदे ओहू दे गीताली हटे दहनमे मेक अतीते गर्जने एसे ओहू देवयन्वांस विरुद्ध कथाक्रमीन वनांतरे मे से अक्पिलकंड देवयन्वांस पुलुवांद मेक अमारु काल वनांतरे मे से अक्पिलकंड देवयन्वांस पुलुवांद ओ पुलुवा उन्वांस उन्वांसे शनग सदा उन्वांसे धर्मिष्टया दुष्टयागिम बेरा गलमीन तमंट सेवे करने तनत्ता आरक्षा करमीन आर्थिक हसुर न काले अपेमिन तिबे मुकद लोकेट तिबुनु दिवनु न काले मिनिसु खाब्बासी ने अकल लग दे अम्मा दुष्ट कमिंग इता सुलु सुलु तरयक महा परिमान दानवतुं बीमें दे मेद वस्सले गुल्लो इलोन मस्क सह कट्टियक यान हदना अंगहरु लोकेट गगनयाने कि पोड़ी पिकनिक के कक्यान एक्के वेदम डॉलर मिलियन विसी नाम आए डॉलर ब्लू ब्लू ओशन ने मे मुकद ब्लू मुकदे की नम डॉलर मिलियन विसी नाम आखने टिकट टेकर डॉलर मिलियन विसी नाम कि खाने देने पुलो अन्य रटकट अवरुद्धकट हो बहुम खनगाटदायक गीताली हटे विश्व बलव उन्वहांसे पर्वतेट गैसु कल जले वैगुरुने दिय पारवल गला गिये रोटित देंट हकीसेक्त सुखिय सेनगट मांस सप्यादन सेकाय कीवो एबैविन स्वामी वहांसे असा उदहसु सेक मुकद ओ कांतारे दि महोत्मयन विरुद्ध खैरलिगा सेविन उन्वहांसे विरुद्ध तव तव पौकलोय इतिं ईश्राल विरुद्ध कोपे नंगे मक्निसाद ओहू दयान्वहांस किरे नो अदहुओय उन्वहांसिक लबन गैलवीम विश्वास नकुलोय एहम कियला ईलांगट कीन एसे वुआत अपित कियमुद एसे वुआत
උන්වහන්සේ ඉහලින් ආකාශයට අනකොට ස්වර්ගයේ දොරවල් ඇරියසේක අපි කියමුද එසේ වුවත් උන්වහන්සේ ඉහලින් ආකාශයට අනකොට ලංකාව මත ස්වර්ගයේ දොරවල් ඇරියසේක කෑම පිණිස මන්නා වස්වමින් ස්වර්ග ශස්සියෙන් ඔවුන්ට දුන්සේක දැන් උන්වහන්සේ මේක තමසෙනගේ උදෙසා කරන්න වෙනවා මිනිස්යා බලවතුන්ගේ රොටි කෑයේ සෑහෙන පමණ ආහාර උන්වහන්සේ උන්ට එවූසේක උන්වහන්සේ අහසේ පෙරදිග සුළඟ හමන්ට සැලැස්සූසේක සුඛීය බලයෙන් දකුණු දිග සුළං ගෙනාසේක උන්වහන්සේ දූලි මෙන් මාංශයේද මොහොදු වැලි මෙන් පියාපත් ඇති පක්ෂීන් දොම් පිට වැස්සූසේක එය ඔවුන්ට වාසස්ථාන අවට කඳුර මැදට හෙළූසේක ඉතින් අපි විශ්වාස කරනවා ස්වාමින් වහන්සේ මෙසේ ඔවුන්ට කරයි මෙසේ මෙසේ රටකට කරයි දෙවන් මහන්සියගේ සෙනඟ සලකා උන්වහන්සේ මේක කරයි කියලා අපි ඉල්ලා සිටිනවා දැන් අපි පොඩ්ඩක් බලන්න යනවා මේ කාලේ ඉතින් අපි දැන්ටම කිව්වයි නෙහෙමියා තමයි අපේ ආදර්ශය නෙහෙමියා රජුර ඉදිරියට ගිහිලා අවසර ගත්තා මගේ යෝජනාව ඔබ නෙහෙමියා පොත මේ සතිය පුරාම කියවන්න පුළුවන් නම් දවස් දෙක තුනකින් කියවලා ඉවර කරන්න එතකොට නෙහෙමියා සෙනඟව ධෛර්යමත් කරා තාප්පේ හදන්න පවුර හදන්න පුළු පුළුවන් හැමෝම පුළු පුළුවන් හැමදේම කරා දර්ශනයක් නැති සෙනඟක් දර්ශනයක් ලබා ගත්තා දැන් වහන්සේගේ ගෘහය ගැන ඔහුගේ නගරය ගැන ඔහුගේ හදවත හරි වෙව්ලීමක් තිබුණා සංකාවක් තිබුණා අපිත් ඉල්ලා ගමු දෙවියන් වහන්සේගේ සෙනඟ දෙවියන් වහන්සේ මේ කාලේ ගොඩ නැගුව මැනව දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ස්වභාව ගොඩ නගන්න ඔබ වහන්සේගේ මනාලිය සූදානම් කරන්න ඉතින් මේ කාලේ මේ ඉඩක් තියෙන්නේ ඒකට තමයි දෙවියන් වහන්සේගේ සෙනඟ සූදානම් වෙන පිණිස මේ අමාරු කාලය තුලින් යන්න එළිදරව් 12 14 කියන ඔවුන්ට රාජාලිවිකේ පියාපත් දෙනවා දෙවියන් වහන්සේගේ විශේෂ ස්ථානයක ඔවුන් සංගව ආරක්ෂා කරනවා පරීක්ෂාවේදී පැයේදී ඔවුන් ගලවා ගන්නවා ලූක් 21:36 ඒ ඔවුන්ට ඔවුන් උදෙසා පමණක් දොරටුවක් ස්වාමීන් වහන්සේ විවර කරනවා පිලදෙල්ෆියා සභාවට එළිදරව් 3:10 දෙවියන් වහන්සේ මේවා කරයි අපිට කපිකල යුතු පාලනයකුත් තිබෙනවා ඒ යහපත් ස්ත්‍රිය එළිදරව් 12 ඉන්නවා ඉරු පැලඳගත් සඳු මත හිටගත් යහපත් ස්ත්‍රිය අය පිරිමි දරුවෙක් වදනවා යදන්නකින් ලෝව පාලනය කරන්න අපිට උන්වහන්සේ කිව්වයේ පටර්ස් හවුස් එකට එන්න ඒ කියන්නේ කුඹල් කරුවාගේ ගෙදරට එන්න හැමදාම ඇවිල්ලා මේ උන්වහන්සේ රට හදන පුද්ගලයා හදන කර්මාන්තයට එක්ක අහුවෙන්න උන්වහන්සේගේ එක්ක සාක්ෂි දරන්න උන්වහන්සේගේ එක්ක මැදහත්කාරකමින් ඉන්න එතකොට උන්වහන්සේ ආයි මේක සෞත්වයට යන්නේ මොකද කරන්නේ එතකොට අපි කියනවා අනේ ස්වාමිනේ තව පැය 24ක් තව පැය 24ක් මේක හදමු අපිත් මැදහත්කාරකමින් ඉන්නම් අපිත් සාක්ෂි දරන්නම් අපිත් ඔබවහන්සේගේ සකබොරුවට අත තියාගෙන හැතියාගෙන ඉන්නම් අපිත් දන ගසාගෙන ඉන්නම් කියලා උන්වහන්සේ කියනවා හොඳයි ඔබ ඒ උත්සාහය ගන්නවා නම් මමත් ඔබගේ රටේ එක ඒ උත්සාහය ගන්නවා. ඉතින් හැම රටටම උන්වහන්සේ සකපෝරුව තබාගෙන දෙවියන් වහන්සේගේ සෙනඟට ඇරියුම් කරනවා සාමාන්‍ය කටයුතු නවත්තලා. මේක ඇරියුමක් නෙමේ ආඥාවක්. මම කිව්වේ තිතාසියක්. සාමාන්‍ය කටයුතු නවත්තලා එඬ කුඹල් කරුවාගේ ගෙදරට ඇවිල්ලා එයා මේ දේශය හදන හැටි බලන්නේ. දේශය එයා හදාගෙන යනකොට යර්මියා 18 අපි බොඩ බලමු යර්මියා 18න් අපි බලමු එයා ළඟින් එක්කෙනාගෙන් අහනවා එදා ළඟ හිටි යර්මියා යර්මියාගෙන් ඇහුවා පේනවද යර්මියා ඔයාගේ ඔයාගේ ගෙදර ඔයාගේ පුද්ගලයන්ගේ හැටි පේනවද කුඹකාරයන් අතේ යර්මියා 18 එයිදි මාගේ වචනේ නුඹට ප්‍රකාශ කරන්න මේ කොහෙදද ඒ යර්මියා වහම එන්න කුඹකාරයාගේ ගෙට එන්න වහම එන්න එකල මම කුඹකාරයාගේ ගෙට ගියෙමි. යර්මියා කිව්වේ නෑ ටීවී එකක් බලන්න තියෙනවා, ක්ලිප් එකක් බලන්න තියෙනවා, අරක හරක බාන යදවන්න තිබෙනවා, මනාලියක් ගත්තා, මගුලට ලෑස්ති වෙන්න ඕන. ඕවනේ මේ යර්මියා කිව්වේ. යර්මියා කිව්වා එන්න වහම එන්න කුඹකාරයාගේ ගෙට එන්න. බලව ඔහු සකපෝරුවෙන් වැඩ කරමින් සිටියේය. ඔහු සෑදූ මැටි භාජනය කුඹකාරයාගේ අතේ නරක් වූ කල නැවත ඒක සාදන්ට කුඹකාරයාට හොඳට පෙනුණු ලෙස ඔහු එයින් වෙන භාජනයක් සෑදුවේ. එකල ස්වාමීන් වහන්සේගේ වචනේ. ඉතින් අපිත් එක්ක ස්වාමීන් වහන්සේ අහනවා ඔබගේ රට යන්න හැටි කොහමද? අපි කියනවා අයියෝ ස්වාමීනි ඔබ වහන්සේක තවසරයක් හදන්න අපි ආඥා කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ තීරණයක් ගනි තවසරයක් හදන්න. අපි අපේ කාරණා බලාගෙන හිටියොත් රට අයාලේ යයි. ඊට පස්සේ අපි අපේ දරුවෝ දුක් විඳී.
එතකොට අපි කෑ ගහයි මොකද මොකද මෙහෙම වුනේ මොකද මොකද මෙහෙම වුනේ අපි ස්වාමින් වහන්සේ කිව්ව වෙලාවට ස්වාමින් වහන්සේගේ වැඩේ කළ නැති නිසා දැන් අපි කියමු අපි එහෙම නෙමේ ස්වාමිනේ ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකමේ මාවත් අපි හදාගෙන යනවා ඔබ වහන්සේගේ ප්‍රතිෂ්ඨාපනයේ ස්ථානයට අපි එනවා අපි ස්වාමින් වහන්සේගේ මූණ හොයනවා ස්වාමින් වහන්සේගේ සකපෝරුවේ වැඩේ අපි කරනවා කියලා අපි කියමු තා පොඩ්ඩක් අපි බලමු යසායා 10ත් අද දවසේ මේ අපි මෙනෙහි කිරීම ලෙස අපි කොහොමද සකපෝරුවේ වැඩේ කරන්නේ අපි කොහොමද දයන් වහන්සේගේ අධිකරණයේ ලෙස සාක්ෂි ඉදිරිපත් කරමින් හොඳ නැති සාක්ෂි දෙනවා එතකොට අපි හොඳ සාක්ෂියක් ඉදිරිපත් කරනවා ඒ වුණාට අනේ ස්වාමිනී අපි ආඥා කරන නිසා ඒ වුණාට අපි අනේ ස්වාමිනී අපි රටින් සාලමොන්ගේ දේවමාලිගාවට පවා කුරුඳු අරගෙන ගිය නිසා අනේ ස්වාමිනී කියලා අපි බැගෑපත්ත ස්වාමින් වහන්සේට කාරණා දක්වනවා ඒකයි මේ කුඹල් කාර්යයගේ අධිකරණය දිව්‍යන් වහන්සේගේ අධිකරණය කුඹල් කරු ආනන් රටක් හදන තැන කුඹල් කරු ආනන් පුද්ගලයෙක් හදන තැන මෙහෙම තමයි අපේ පුතෙකුට දුවකට වැරදුනත් අපි දයන් වහන්සේගේ කරුණාසනයට ඉදිරියට ගිහිල්ලා ඒ කරුණාසනයේ වේදනාවෙන් ලේ හිමින් ඒ පුද්ගලයාගේ ගැළවීම ඉල්ලා සිටිනවා ආබ්‍රහම් ලොත් සොදමේ හිටිය නිසා සොදම මොකද්ද ආබ්‍රහම් හදපු නගරයද නෑ හොඳටම ජරාවට ගිය නගරයක් නමුත් ලොත් එහි හිටපු නිසා ආබ්‍රහම් කීසරයක් කිව්වද අනේ ස්වාමිනී 50ක් හිටියොත් අනේ ස්වාමිනී 40ක් හිටියොත් අනේ ස්වාමිනී 30ක් හිටියොත් අනේ ස්වාමිනී 20ක් හිටියොත් අන්තිමේ ආබ්‍රහම් කිව්වා අනේ ස්වාමිනී 10ක් හිටියොත් මොකද ආබ්‍රහම් හිතුවා ලොත් මිසිස් ලොට් දුවලා දෙන්නයි ඒගොල්ලෝ බඳින්න යන දෙන්නයි එතන 6යි තව 4ක්වත් හිටියොත් හිටියේ නැ නගරේ විනාශ වුණා නමුත් ආබ්‍රහම් තමාගේ මදහත්කාරකම කරා ඒකයි මේ කාලේ ඉතින් යසාය 10 කියන දුර්වලයාත් විනිශ්චයෙන් අහක් කරන පිණිස මාගේ සෙනගගේ දුප්පතුන්ගේ යුක්තිය පෙරලන පිණිස වැන්ද බුවන් තමුන්ගේ කොල්ලය වෙන පිණිස පියා නැත්තවුන් තමුන්ගේ ගොදුරු කරගන්නා පිණිස අධර්මිෂ්ඨ නියෝග නියම කරන්නට අයුක්ති අයුක්තිය සටහන් කර තබන්නට තබන්නන්ට දුක් වේ ඉතින් එහෙම තමයි උන්වහන්සේ කිව්වේ නමුත් යසායත් යාඥා කරා මදහත්කාරකම් කරා අනේ ස්වාමින් වහන්සේ උපකාර කළ මැනව එහෙම තමයි අද අපේ කර්තව්‍ය නැහැමියා පවුරුගොඩ නැගුවාසේ ඒ කුණුගොඩ මැද්දේ ගල් පිච්චිලා තිබුණා සෙනකට ධෛර්යයක් තිබුණේ නමුත් යෙහෙමියා පවුරුගොඩ නැගුවාක් මෙන් අපිත් ස්වාමින් වහන්සේගේ මෙහෙවරට ලැස්වෙමු මේ කාලේ දෙවන් වහන්සේගේ සෙනග ක්‍රිස්වාන්සේගේ ඊම ලංමන විට තිබෙන සීරුවට අපි ඇතිල් වෙමු ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා